आए काले मत कहीं आदरिन से न सुना මදි දැනට ඇති දැනට ඇති අයිබෝ 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 යි කමන්න නෑ මේක හින්දි පොඩ්ඩක් නේ ඒක නෑ කන කරා මොකද නේ මම සයිස් එක පොඩ්ඩක් වෙනස් කළා කියන්නේ මම සයිස් එක පොඩි ගත්ත පොඩි එක අර මුට තියන ලොකු එක අර වැදගත් කියලා ලොකු කාර් එක මොන දේද ලොකු ජෙලෝ එක මොකද ඉතින් මේ දවස්වල එන්නේ දැන් අලුත්ම වීඩියෝ එක නම් ඉතින් දැන් කොහොමද තේරෙන්නේ වෙන්ද පුරුදු ඉරම ට්‍රෙන්ඩින්ග් වල උඩම හරි ඉතින් අයියේ රැබස ඊයේ බැස ඔවි දෙකට දවස් කීයක් තිබ්බද දවස් හතරක් දවස් හයක් 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 තියෙන්නේ තව යූටියුබර්ස් ලා ඉන්නවනේ ඒගොල්ලන්ට ට්‍රෙන්ඩින්ග් තිබ්බාම සල්ලි හම්බෙනවා කමක් නැහැ වැඩිපුර රුපියලක් හරි හම්බෙන්නේ නැහැ නේද එහෙම ඔක බැලලා ගියාට උදේ හම්බ වෙන්නේ නැතු ඇයි ඉතින් ඔච්චර මහන්සි වෙලාවට නෑ යූටියුබර්ට සල්ලි හම්බෙනවනේ ආ යූටියුබර්ට මිලියන දෙකක් ගහගත්තාම පස්සේ කිසි එතනින් යාර කිසි ප්‍රශ්නයක් නෑ ඊට සැර එකේ දෙකේ තියෙන කොහොම හරි අදාළ රීච් එක ආවට පස්සේ ට්‍රෙන්ඩින්ග් ආවත් එකයි නැතත් එකයි දැන් අපි ට්‍රෙන්ඩින්ග් ආවිල්ලා තියෙනවනේ නැත්ත කියලා 18ක් 19ක් ආ 18ක් 19 ට්‍රෙන්ඩින්ග් ආව වාර ගන්න ගහන්නේ ඔව් ඉතින් එක දිගට ඇවිල්ලා තිනවා ඒක ගැන කතා කරලත් වැඩන්නේ නැහැ අපි මේ පටන් ගත්ත සින්දුවේ ඉඳන්ම වැඩේ පටන් ගමු හා ඒක නයි පටන් ගන්නවද ඒක ලියපු තැන ඉඳන් මේ කතාව මට එහෙමෙන් ඇහුණා ඔක මේ හින්දුට සම්බන්ධ අනේ මේක නෙමෙයි මේක නෙමෙයි නෑ මිහිඳු මේ සින්දුව දැකලා තව සින්දුවක් ඉල්ලලා තිබ්බා හදා ගන්න මේක මේ මට හම්බෙන්නේ දිනීෂ් ගමගේ මගේ මිත්‍රයා මේ යා තමයි මෙලකෙන්නේ මේකේ ලිරික්ස් නිසල් ගමගේ සින්දුව කම්පෝස් කරේ රුසිරු රූපසිංහ මුලින්ම ටීවී එක FM එක වාදනය වුණ ගීතය තමයි මේක වාදනය කරන්නේ දුන්නම ප්ලේ කරුවේ මේක කලින් දුන්නම ප්ලේ කරේ නෑ එකවත් එක කාලේ කියන්නේ සෑහෙන කාලයක කලින් ඔව් ඒ කියන්නේ සෑහෙන පරණ ඩියර් මහත්තයා කාලේ කියන්නේ ඇත්ත අතීත ඒ කියන්නේ YouTube කෙනෙක් විදියට ඉන්න කලින් YouTube කෙනෙක් වෙන්න කලින් මේක ආවේ 2000 කී විතරද 2000 මේක 13 ප්‍රශ්න මොනවද අහන්නේ කියලා මේ කල්පනා කරේ ලස්සනයි කොණ්ඩේ එහෙම කොහමද නඩත්තු කරගෙන ඉන්නේ මගේද මෙයාගේ ඉඳ තමයි නැත්නම් මෙයාගේ ඇතුලේ ඕන දෙයක් හංග ගන්න පුළුවන් හදිසියෙද මේකද මේක හදන්න යනවා සාමාන්‍ය පැයක් විතර මට නෙමෙයි සැලොන් එකේ එක්කනට මම හදන්න ගියොත් තාම අඳුන පැය තුනක් විතර ඕන දෙයක් හංග ගන්න පුළුවන් ඒක වටිනවා යූ ටර්න් එකක් ගහන්න බැරිද මොකද කොණ්ඩේ පිටිපස්ස පොඩ්ඩක් බලා ගන්න ආ මේකෙන්ද ඔව් යූ ටර්න් කියන්නේ මම කරගන්න බාගෙට නේ හරි පන්සක 90ක් වොන්න හැරුණා එහෙමත් ඔය වගේ කුරුල්ලෙකුත් මන් දැක්ක මේ ඩිස්කවරි channel එකේ පේන කැලත මේ මේ අනුෂ්ක දුලාජ් දෙන්න මුණ ගැහිම කොහොමද වෙන්නේ හොඳයි නෑ හොඳද කියලා නෙමෙයි කොහොමද වෙන්නේ කියලා උසස් වෙලේ අර උඹ කතා කරපටි උසස් වෙලේ අපි දෙන්න ගණිතේ කරේ ගණිතේ මම පාසල එතකොට මම මීගම හරිස්සන ජාතික පාසලේ මෙයා වෙන්නප්පු ජෝසප් විශ්වවිද්‍යාලේ මැත්ස් කරපු කට්ටියනේ ඔව් දෙන්නා මැත්ස් කරේ ගණන් ගණිතේ කරා වෙලා තියෙනද ආ ඔහොම වෙලා තියෙන්නේ වත් මැත්ස් කරේ ඔයා නෑ උත්තර දෙන්න බයයි ඔය දෙන්න එක මොකට හිනාවෙලාද නෑ නෑ එහෙම නෑ මේ කොමාරි දැන් ඇවිල්ලා මේ අර හබ් එක වගේ තමයි මීගම කියන්නේ මේ ගම එතන තමයි ඔක්කොම හම්බෙන්නේ ක්ලාස් යන මොන ඉස්කෝලේ අලුත් අතනක් දාන හරි හරි ඔය කියන්නේ කට්ටි එකට එකතු වෙන තැන දාන අලුත් වචනේ හබ් එක කියන්නේ කට්ටි එකට හම් වෙන තැන හබ් එක එතනදී හම් මම මේ එතකොට හිටි හලාවත ඒක අහගෙන ආසාවක් තිබ්බා මේ මේක ආසාව කියන්නේ කිචි මීගමට එන්න ඕන කොහොමද නොකු ටවුන් එකක් නේ මීගම නරස කොළඹට එන්න ඕන ඊටස කොළඹට එන්න දැන් රටෙන් යන්න තමයි බලාපොරොත්තු කොහොමද ඒ කියන්නේ ඉන්න බැරිද නැති වගේ ඒක ඒ ක්ලාස් එකේ මේ මේගොල්ලෝ ඉන්නේ පිටින් පස්සේ පොලිමේ මම මැද්දේ වගේ මම ෂේප් එකේ හිටියා මැද්දේ හිටියට කිසි මේකක් නැහැ වගේ දැන් ඊටසේ මේගොල්ලෝගේ පොලිම ගාවට ගියා මේකක් නැහැ කියන්නේ මුගේ වටේ කවුරුත් නැහැ ඉඩම දෙන්නේ තනියම තියන්න බඩ දෙයිද මම කෙට්ටුවේ දවස ඊට පස්සේ මේ හම්මුනේ මට මෙයා
ඉස්කොලෙන් අපි ඒ ලෙවල් ක්ලාස් එකේ තමයි මැච් කරද්දි තමයි අපි දෙන්න හම්බෙන්නේ මේ සොස් පෙළ. එතකොට වස්ති මොකද කන්සෙප්ට් එක ගන්නෑ. නෑ එහෙම නෑ එහෙම. මියුසික් නේද? නෑ උසස් පෙළ නෑ නෑ මම කියන්නේ මේ 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 මියුසික් නේද මුලින්ම කරාට කරේ කියන්නේ. නෑ මෙයා මොකද දවසල මියුසික් මෙයාලා සමස්ත ලංකා එක දෙක වෙනවා මම දන්නවා ඒ ඉස්කෝලේ. ඉස්කෝලේ මම ඒක ගැන අප්ඩේට් මෙයාගේ. අනේ මට ඒ මියුසික් එහෙම මොකද නෑ. මම මැච් කරන්න ගියේ මේ මගේ යාළුවෝ කො මැච් කරන්න ගියා. ඈ. තව සම්බල මොකටද මේ ආර්ට්ස් කරන්නේ මේ මුන්ටි කරන්නේ ඉන්න බෑ කියලා මම මැච් කරන්න ගියා. පස්සේ තමයි දන්නේ ඒක නමාරුයි. මුල්ම පාඩම විතරයි තේරුනේ. ඒකෙත් පාඩම වෙනම ඔය මැදේ මේ කලණියව කරන්නේ ඒව තේරුණා. පස්සේ ඒව අරාබි සාහිත්‍ය වගේ මෙලෝඩියක් තේරෙන්නේ රටේ වලවල හිටියේදී අවුරුදු දෙක. රයිනන්දර දැන් ඉස්කෝලේ මියුසික් කරා? ඔව්. ඒ කියන්නේ විෂයක් විදිහට මම හැදුවේ නාට්‍ය රංගකලාව මේ సౌందర్యයට. එතකොට මේ 3 වසර ඉඳලා 13 වසර දක්වා සමස්ත ලංකා ජයග්‍රහණ 1 2 3 1 2 3 වාදනය ගායනය ඒව කලවමේ තිබ්බා. වාදනය ගිටර්. ඔව්. ප්ලේයින් තමයි මම අර මේ කම්පෝසින් සීන් එකේ ගිටි. ඒ කියන්නේ මට තියරි පැත්තක් නෑ මියුසික් වල. මේ මියුසික් පැත්තේ මේ මම සමස්ත ලංකා තරඟ වලට මෙලඩි දාන වැඩ ඔය මේ මේ අපි මේ ඔගෙස්ට්‍රා එක හසුරුවන වැඩ ඒවක් එක්ක දරුණු උත්තර දෙන්න දරුණු ප්‍රශ්නයක් අහන්න මොකද මියුසිෂන් නේද වන්නේ වා මියුසික් වලින් ඉස්සරහට කියන්නේ මියුසික් වලින් කැලිම එළියට බහින කලින් සෝෂල් මීඩියා වලින් මේ මේ වෙන කන්සෙප්ට් එකකින් එළියට බහින හේතුවක් තියෙනවා නේද ඒ කියන්නේ ඇයි YouTube එකට ආවේ කියලා මේ වගේ ටීවී චැනල් එකකට ගිහින් පුළුවන් තියෙද කලින් අපි ආසයි සියතන් අන් ඒ කාලේ ඇත්තටම මේ සියත ගැහුවා මුලින්ම මගේ සින්දු ආ ඒකනේ බය නැතුව ගැහුවා මම ඔව් ඔව් මම සියත ප්ලේ කරුවා ටීවී එකද සියත ටීවී මත නේද ඔව් ප්ලේ කරුවා හැබැයි ඒක අර යාව ජීව වැඩේ ගියේ නැති අර කාටත් කරන දේද දන්නේ ඉතින් මුල්ම දවසේ ප්ලේ කරලා ප්ලේ කරුවා මගේ සින්දු ටීවී ගියා හරි හොඳයි ඉතින් එච්චරයි එහෙම හරි වැඩේ මේක කරලා දුන්නා නේ එහෙම වුණා එහෙම වුණා හැබැයි සමහර එහෙම කරපු නැති channel තියෙනවා ආදරත් කරන්න නැති channel තියෙනවා ආදරත් කරන්නේ ඔව් එක්තරා මාධ්‍ය ආයතනය මේ උඩ ඉන්න එක මේ කමක් නැහැ එහෙම නොකරන ධර්ම තමයි හොඳ ඒ වෙච්ච සිදුවීම තමයි අපි දෙන්නා ඔය වස්ති ඒ මම මුලින් පටන් ගත්ත වැඩේ ඊට පස්සේ මම මේත් එක්ක තමයි ඔය එක අපි ඒක ගැන වෙනම කතා කරමු කියන්නේ ඒ වෙලාවේ තියෙද අපිට තියෙද තියෙද අපි වෙලා හදලා හරි ගන්න මොරළු අපි ගාවන දෙන්නේ කොහොමද ඒක නිකන් ඒ වස්ති වස්ති සෙට් වෙන කොහොමද වස්ති නමේ දැන් පටන් ගමු අපි ආ වස්ති නම මම දැම්මේ ඔය මේ මේ බිගලානේ මේකක් ඔව් මල්සින්දු කියනත් බෑ ඉතින් ඔය අර දුලාච්චටත් කතා කරන්නේ ඒක තමයි මේ මෙයාට දෙන්න පොඩ කතා කරන්නේ දුලාච්ච කතා නෑ නෑ මේ එක දවසක් මට මේ ඉද්දි වැරදිලා සින්දුවක් කියවුනා මේ දෙක එක වගේ මතක ආ මොකක් හරි මේ ඔය මෙයා කියපු જાතියේ සින්දු මට දෙකක් මගේ වචන ඔක්කොම එක වගේනේ මට ඒ කාලේ ආපු ඒ ගීත මේ පැකේජ් ක්‍රමේ හරහා කියවුනා එසේ මෙයා ගිහුවා මේ ආයිකින් වැඩක් කරන්න පුන වගේ කියලා මෙයා ගෙදර ගිහලා ලියලා සින්දු සින්දු 18ක් 18ක් එකට දාලා ලියලා ඒවල හේතුව මෙලඩිත් එකයි යන වේරියේෂන්ස් උත් එකයි කෝඩ් උත් එකයි වචන විතරයි වෙනස් වෙන්නේ ඒ වීඩියෝ වල අඳින ගෑනුගේ කොස්ටියුම් උත් එකයි අර ගෑණි ඉන්න මේ වීඩියෝ එකේ එහා ගෑණිත් ඉන්න කියන වීඩියෝත් පැටලෙනවා සින්දුත් පැටලෙනවා අන්තිමට එක තැනක සින්දු කියනකොට වචන ටික පැටලලා එහෙම ආව මෑෂප් එකක් ඒ කියන්නේ ඔග මේ පාටි එකදී මොකක් හරි සෙට් නෑ නෑ පාටි එක මායි මේ නේද ඉන්නවා මේ ප්ලේ කරගෙන ඒක හදන් ආවා මේ මියුසික් කවුන්ට් එකේ සින්දු ඔක්කොම කම්පෝස් කරලා හදන් ආවා දවස් දෙකකින් වීඩියෝ එක කරා දෙඩ අපි කරන වැඩ වලට එන්න වැදගත් නමක් දාන්නත් බෑනේ වස්ති කියලා දාපන් කියලා නිකන් කිව්වේ වෙලේ ඒ දාපු එක ඉතින් අද බ්‍රෑන්ඩ් එකක් ඉතින් බ්‍රෑන්ඩ් එකක් කියලා එතන තමයි පළවෙනි එක නේ එතනවා ඒ සම්බිදින් කියන්නේ පළවෙනි ඒ සින්දුවක් ඉදින් එකත් ඒ ඔව් ඒක මෑෂප් එක මම හිතන ලංකාවේ පළවෙනි මෑෂප් එක නේ ඔව් අපි වැරදි පොඩි කැලලක් නිකන් ඒකද ඒක මතකයි නේ කේස් දනික ඔව් කන්ටෙන්ට් අතීතය අමතක කරන්න හොඳ නැහැ කොහොම හරි උත්සාහයක් දාන්න නෑ ඕනේ නේ අපි විහිළුවට කියන්නේ මේ නිකන් පොඩ්ඩක් මතකද නේ මට රැතිවා හිත පුරා ඇවිලිලා මේකින්න ඔබ හිනහෙන්න ඔබේ රජධානේ මං තාමත් මගේ තනිනේ දුප්පත් කමට නැහිමි ප්‍රේමේ පළමු අයිතිකාරයා තවමත් මම හොය ඇස්මල තරහ වෙලා හැර ගියදා ඔබ කියයි ඇත්තලා ඔන්නෝ ටිකක් හැදුවේ මට නඩුදායි දන්නේ නැහැ අපි මන්ජම් ගේනවා ටික කියලා කැදි ඔව් මන්ජම් මන්නේ ඒක අර මුලින්ම අපි යාළු කට්ටිය පොඩ්ඩක් හම්බ වෙනකොට සෙට් වෙනකොට මං කිව්වා අර බී ලයිට් වලට තමයි ඒක කිව්වා වෙරි දෙගුඩ වෙලා ඒක කට්ටිය කලබල වෙනවා මොකක්ද මේ පස්සේ තමයි ඒක
රෙකෝඩින් එකක් කරලා ඒ කියන්නේ මුල්ම කියන්නේ මුල්ම හරිය ගෑනන ටිකක් කියලාදී අවුලක් නැහැ ඒක මේ එකම සින්දු වගේ එකක එනවා ඒ කිය පස්සේ බැටල් ටීම් එකට ඉතලත්ත තේරෙන්නේ නැහැ මේක නිකන් ඔච්ච සම්බෝලෙන් අංජ බජල් සිටුේෂන් එකක් තියෙන්නේ කියන්නේ ඒක සෝෂල් මීඩියා දැම්මා ඒ කියන්නේ ඒක ටීවී එකට නම් එන්න බෑනේ දැන් මගේ සින්දුවක් ගිහින් දීලා ප්ලේ කරපු නැති එක මේක දුන්නොත් එහෙම හරෝල යවන්නේ කියලා සමහර විට එහෙම වෙන්නත් තිබ්බ වගේ නෑ ඒ වගේ එහෙම මාධ්‍ය සදාචාරයක් මොකද කියන්නේ මීඩියා එතික්ස් නේද මැජික් එක ඉතින් ඔයා ගියා නැත්තම් මට එක එක කතා නෑ ඉස්සෙල්ලා කතා මොනාරි කරන්න බුලංගේ ඊට පස්සේ අපි වීඩියෝ සදුවනේ මාසෙට දෙකක් තුනක් දාලා බලුවා හරියන්නේ නැහැ සින්දු නෙමෙයි අපි තීරණය කරුවා මේ මේ මම අර නාට්‍ය හදුනස් කරන නාට්‍යරංග කරන්න කරුවා ඔය මේ අපේ එපිසෝඩ් වල තියෙන බස් එපිසෝඩ් එක එතකොට ගිහාම කුකරි ෂෝ එතකොට ගිහාම චූම්පන් ඒ කාලේ කරුවේ නෑ ඒ කියන්නේ ඒවා මම ඉස්කෝලේ පාසල් කාලේ මම හදපු නාට්‍ය මම හදපු ඒක ආ නාට්‍ය සෙට් එකක් තමයි වෙන්නේ ඔව් ඒවා ඒවා ටිකක් ඩෙවලොප් කරලා අද කාලට හරියන්නේ ඔය බස් කියන්නේ මම 10 වසරේ කරපු ආඩ් එකට ඒ ලෙවල් අයියලාට මම කරලා දුන්න ඩ්‍රම් එකක් මම රංගපුවා ඒවා ඊට මම දැන් තිබ්බනේ ඒ ඇරියස්ට් එක මම බැලුවා හරි මේ මුන්ටෝ නෙමෙයි සින්දු නෙමෙයි මුන්ටා විහිළු කියලා මම මුත් එක්ක කතා කරලා අපි මේ ෆෝමැට් එකේ වල ටිකක් කරන් යන් කියලා ඒකේ පළවෙනි එක මොකක්ද පොෂ්කෙල්ලෝස කොල්ලෝ එක ඒක කරලා ඊට පස්සේ මොකද කරේ මතක නැහැ ඊට පස්සේ ඔයාට මම එපා නම් ගෙන්නදී ඒකද ආව චුටි චුටි ඇරෙ ඊට පස්සේ දවස ගන්න රීච් එක වැඩි වුණා ඊට පස්සේ අපි වෙනම අපි ඒතන Facebook එකේ මුලින්ම දැම්මේ YouTube නෙමෙයි ඔයන්න මෙතන බෑ ඊට පස්සේ අපි සතියේට එකක් දාන්න ගත්තනේ සතියේට එකක් දාන්න අරගෙන ඕමම දාලා ඊට පස්සේ අපිට ඉදිරුනා සතියේට එකක් දාන්න හරියන්නේ නැහැ මේක මාසෙට එකක් දාමු කියලා මාසෙට එක එක දාන්න ගත්තා දැන් කොහොමද අනුෂ්ක මේ දුලාජ් දැන් නිකන් ඉන්නකොටත් නිකන් නිදිමත ඒ වගේ ඉන්නේ හිමීට අඩ කරන ගන්නේ අසුනීපතත්වකුත් තියෙනවා වගේත් එක්කම බේත් බුණ ගම ගාම මට සෙම මීටි කියුණා මෙයා කොහොමද එහෙම පොඩ්ඩක් මේ මේ මොකක්ද දෙකට කියන්නේ අඩුයි නේ කතා කරන අඩුයි ඔය මට මණ්ඩි සෙටල් වෙනකන් ඉල්ල තමයි කතා කරන්නේ ඔව් මේ මේ රඟපාන්න ගියත් වැඩේ කියලා නා සමහර මේ ඕගලන්ගේ මේ හිනා යන මට දැන් බර වචන පාවිච්චි කරන්න බෑ සාමාන්‍යයෙන් මම ටිකක් බර වචන කියන්න අභ්‍යාසය කියන්න ප්‍රහසනේ ප්‍රහසනේ උපද්දවන උපද්දවන ඒ මාධ්‍යයේ නිර්මාණ කටයුතු සමාජගත කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුව කොහොමද ඔය බොදෝ කෝටික ඔයා මෙතනට ඇවිල් මම උත්තර දෙන්නම්කෝ මට ගොයර කවන්නේ සීත ලකුමුටුවක් කර දෙනවා මම ඉඳගෙන ඉන්නවා මේ මේ කොහොමද එකපාරට hina යන ඒව එන්නේ ඔළුවට ඒකෙන් දැන් hina යන දේවල් නානකොටනේ ආ ඒකට වාගේ කන්සෙප්ට්ද ඔව් කන්සෙප්ට් එන්නේ ගොඩක් කලා ඩෙවලොප් කරගන්නේ කට්ටිය වැසිකිලියට මොකද්ද සාහිත්‍ය කියන්නේ ඔය දව දැස්රදීනේ නාන කාමරේ කියලා කිව්වොත් ගොඩක් කලාට ඇත්තටම උදේට අඟවදන්නේ සේදුම් කාමරේ කියලා කියනවා සේදුම් කාමරේ එකට ඔව් ඒ කාර්යය සිද්ධ කරන වෙලාවට තමයි මට සාමාන්‍යයෙන් මගේ දෙයක් ගැන කල්පනා කරන්න වෙලාවක් තියෙන්නේ ගොඩක් කලාට කන්සෙප්ට් එකක් ඩෙවලොප් වෙන්නේ ඇත්තටම අඟවදන වෙලාවට නාන මේ ඇයි මේ ඩබින් කරන්න හිතුවේ මේ එපිසෝඩ් ඩිලායික නේද කරන්නේ සමහරවල් ඩිලාගේ ගමගේ නෙමෙයි මේ ඩිලාන්න අපේ මේ සේනන ඔව් අඩුපාඩු විතර තිබ්බනම් ඒක සමහර තැන්වල වොයිසස් නැහැ දීලා තිබ්බ. ඔව් අපි අර සමහරවල් ඩබ් ඩබින් කෙරුවේම නැහැ අපි. කෙරුවේ නැහැ අපි එපිසෝඩ් 40ක් 45ක් වෙනකම්. අපි අපේ මේ කම්ප්‍රෙස් කරලා ඒවා ඉහිව් කරලා තිබ්බ ශබ්ද බද්ද ඔක්කොම මකල හරියට ගෙනව පුළුවන් ඉදිරි මිනිසුන්ට ජලිපට අහන්න. ජලිපට කියන්නේ පටන් ගත්තා. අන්න හරි. අපි එතන ෂූට් කරන්න ඕනේ මේ මහපාරක් අයිනේ. මහපාරේ. ආ අර වාහනේ ඩයලොග් එකට හොන්න දිනවා. එතකොට මේ ඊට පස්සේ ඩිලාන් තමයි අපි මේ කමර්ෂල් වල වොයිස් ටැග් ගන්න අන්තිමට. තොර ඩබින් සීන් එක පොඩ්ඩක් මම ඒක උඩ මිනිහගෙන් දැනගෙන හිටියා මම කිව්වා එහෙනම් ඩබ් කරමු මේකට කියලා
දැන් හැම එකට ඩබ් කරනවා. ඔව් දැන් අර ඩබ් ගේ නැත්තම් ඒක මැරිලා වගේ කියලා හිතෙන්නේ. අපි එහෙම හිතාගෙන ඉන්නවා ඉතින්. හැබැයි මේ බහුතරයක් තාම බලාපොරොත්තු වෙන්නේ අපි අර පරණ ක්වොලිටි එක. පරණ ඔව් හැබැයි එහෙම එකකුත් තියෙනවා ඇතුළේ තියෙනවා. ඒගොල්ලන්ට දෙකන අපි ක්ලාසි වැඩක් කරුවත් පරණ එක සරමක් ඇඳගෙන වාහනේ වෙලක් මැද්දෙන් දුවන්නවා කෑ ගහලා. ඒක ඉඳගුරුත් හරි වස්ති අපිට ආය හම්බුණා වගේ. නෑ මේ අරබික් වීඩියෝ එක ඒක ඔව් ඒකේ බොහෝ දෙනෙක්ගේ කමෙන්ට්ස් බලුවන් තිබ්බා ඔයගොල්ලෝ අනාගතේ දැක්ක නේද කියලා මාස සිද්ධි කන්‍යා වියෝ 72 කිටියේ නේ 15 දෙක 7 ඉන්නේ 7 ඉන්නේ 6 එකට 7 බැගින් ඔයාගේ 3යි මෙයාගේ 5ක්ද කොහෙද හිටියා ආ මම අනේ 3යි නේ මගේ උඩත් හිටියා 3 උඩත් හිටියා වාහනේට 6යි හිටියා එළියත් හිටියා ඔය එහෙම කමෙන්ට්ස් උත් කට්ටියගෙන් ඇවිල්ලා තිබුණා මේ දැන් ඔය වගේ මොනහරි කන්සෙප්ට් එකක් ආවහම මේක මේ ඇත්තටම දැන් hina වෙන දේවල් තමයි රටේ වෙන්නේ. නමුත් hina යන දේවල්. හැබැයි මිනිසුන්ට hina වෙන්න හරි අමාරුයි. ප්‍රශ්නත් එක්ක hina වෙන්න අමාරුයි. දැන් ඔය දෙන්නට එම් ප්‍රශ්නයක් නැහැ. නමුත් කොහොමද මිනිස්සු hina ගස්සන්නේ මේක ආට් එකක් නේද? බොහෝ කට්ටිය යුගල යුගල විදිහට හැදිලා මේක කරගෙන යනවා. එහෙම කරද්දී ඔයගොල්ලෝ ටීම් එකක් විදිහට අපි දෙන්න තමයි මුලින් පටන් ගත්තේ. තාමත් වස්ති කියන්නේ අපි දෙන්න. වැඩ කරගෙන යනකොට මට හිතුණොත් හෙට මේ මොනසෙය දාන්න ඕන කියලා ඔයා දාන්න ඕන කියලා ලෝගෝ ලේනවා නම් මම දාන්නේ වැඩේට අනුව අපි අතර ප්‍රශ්න නැහැ නේ එහෙම එහෙම ටීම් එකක් විදිහට ඒ කියන්නේ හැබැයි විනාසන්නේ කොහොමද කියලා ඒක තමයි යන්න බිබ් එකට ගියා ඇවිල්ලා ටීම් එකක් ආවා සමාජෙට දැන් වෙන කොහොමද විනාසන්නේ කොහොමද ප්‍රශ්නේ අපි උත්තර දෙන්නේ ඒක හැබැයි මෙහෙමයි ඕගොල්ලෝ ඒ යල්ලා බිබ් එකේ යන විදිහටම hina යනවා හරි ආ අවුල්ද හරි මේක මේක මේ ඩබින් කරන ගත්ත එක මේ ඩිලාටත් හොදයි පොඩි බිහයින්ඩ් ද සීන් ටිකක් දාලා හරි YouTube එකේ කරේ රෙවෙනියු දැන් හොඳට වෙනම ගේමක් හිතන ගා මේ කන්සෙප්ට් ඇත්තටම ඕක කලින් ඉඳන් කරන්න තිබ්බකද ආ නෑ නෑ ඒකත් ඇත්තටම මොෂරූම් එකේ දියාව එක මම කුවේට් වල හිටියනේ මාස 7ක් එන්නකොට මට පොඩි ඇඩ්ජස් එකක් තියෙන ඇත්තටම අපේ සිංහල මිනිසුන්ට සහ ඒ රට ජාතිකයෝ සලකන ඇත්තටම මාර වෙනස් හැබැයි අපේ ලංකාවේ අපි මුස්ලිම් සහෝදරයන්ට සහ ලංකාවේ මාර තැනක් දීලා තියෙනවා අපි මාර සංහිඳියාව කියන මොකද්ද වචනයක් එක්ක හැබැයි ඒ රටවල ඒක නැහැ මට ඒ කාලේ මම පුද්ගලිකව අත්දැකලා තියෙනවා කොහොමද අපිට සලකන්නේ කියලා වෙන ජාති විජාති කියන ඉතින් ඒ ඇරිස් එක තමයි මම මෙහෙට ඇවිල්ලා වෙනම එකක් මේ එහෙම ඩෙවලොප් කරේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ මෙහෙමයි කියලා පස්සේ මේ කොහෙද නැති මේ බෝම්බයක් ඇවිල්ලා දුන්නා පස්සේ කරගිල එක අපිට ආවා වැරදිලාවත් ඒ වීඩියෝ එක ඇතුලේ අපි එක මේ බෑග් එකක් අරගෙන මම මේ බෝම්බයක් ගහලා එන්නම එකක් කිව්වරක් ගියා මට මෙලට ඉරි ඉන්න වෙන්නේ නේද තේරිම් කාරක ඒ වගේ ගත්තම උත්තර දෙන්නේ නේද ඒ අර වෑන් එකත් ඒ වෙලේ අපිට මට උමනා කියලා තිබ්බ පොඩිම වාහනේ ගන්න සේල් එකේ මං ගෝ අයනම් මේක දාමු කියලා ඒ වෙලේ ආපු දෙයක් ඒක දන්නේ ඒගොල්ලෝ තිතුයි ඒකම જાතිය ගෙනාව පස්ස දැන් ඒකත් වොෂ්රූම් එකේ ආපු අයිඩියා එකක් නේ ඒකත් හොඳ අයිඩියා එකක් එන හොඳ මොකක් හරි මේ ක්‍රියේටිව් මේ වැඩක් කරගන්න ඕන ජාපාලටයක් දුන්නා නම් පස්සේ වැඩේ කරගන්න ඕන අනුච් කර ජාපාලටයක් දුන්නා නම් කන්සෙප්ට් එක එනවා කන්සෙප්ට් එක ආවට පස්සේ ඒක ඩෙවලොප් කරලා දැන් මේ වාහනයක් තියෙන්නේ ඉස්සර බයික් එක කියන්නේ බයික් එක එලවද්දි තමයි බහුතරයක්ම මම ස්ක්‍රිප්ට් එක හදාගන්නේ ඇයි අර ඒක මේ නිකන් භාවනාවක් වගේ වැඩක් නේ වාහනේ එලවනවා කියන එක එලෝගෙන එලෝගෙන යනකොට ආ මේක කියලා හදාගන්න දැන් පොඩ්ඩක් මේ වාහනේ ගත්තට පස්සේ ඒව නැහැ මොකද පොඩ්ඩක් අමාරුයි සමහරලාට තකානියම් බයික් එක අරගෙන එලෝනවා හෙල්මට් එක දාගෙන ඊයා සැප වැඩුණා පස්සේ පොඩි කිස් එහෙම දෙයක් තියෙනවා ඒකත් අපි වැඩි වෙන අපි ඉන්න මේ අපි අර ඉතන්න තියෙන අවකාශය සහ ඒ පරස අඩු වෙනවා අනිවාර්යයෙන් එක්ස්පීරියන්ස් ටිකක් අඩු වෙලා යනවා බයිසිකල් යනකොට තියෙන එක වාහනේ ඇතුලේදී ඔය බහුතරයක් අපි දෙන්නගේ සාමාන්‍ය ජීවිතේ ජයල කතන්දරේ මතකගෙන ඔඩ ටිකට් එක අපි අර අපිට කියන්නකෝ ඒ කතන්දරේ ඔවා කියන්න ඔවගේ නෑ hina වෙන දෙයක් කියන්න නෑ උඹට ජයලගුනේ අර ඇත්තටම අර කෙල්ලගේ සීන් එක මට උනේ ඔය අපි මම දවසක් මම ඔලම ඉඳලා මම එනවා ඉස්සර ක්ලාස් ගියා එනකොට බස් එකේ එනකොට මේ හෙඩ්සෙට් එක ගහගෙන කොහොමද ඉන්නේ නෝමල් බස් එකේ ඒසිත් දෙවේ එනකොට මේ ගෑන් ළමයි 3 දෙනෙක් ඉතින් මගේ මෙහෙම යාපැත්තේ ෆුල් ඉංග්‍රීසියෙන් කතා කරනවා මන් නිකන් ෂේප් එකේ මේක පෝස්ට් කරලා අහන් ඉන්නේ මොනවද කියන්නේ මේ ප්‍රශ්න ජීවිතේ තියෙන ඔෆිස් ප්‍රශ්න අම්මට සිරියන ප්‍රශ්න කිය මාර ප්‍රශ්න ටිකක් තිබ්බේ ඒ ඔක්කොම ටික ඔළුවේ තිබ්බා නෝන මම කියපන් මොනවද කිව්වේ ඒගොල්ලෝ ඇක්සන්ට් එක කොහොමද කිව්වේ ඒ ඇක්සන්ට් එක දැන් මට මතක නැහැ දැන් මොනවා කියද්ද දැන් නෝන I was like mara yani in the beginning you we go we have to say මචං කිගේ දැන් අර ඒ වගේ අර ඒගොල්ලෝන්ගේ අර මේක ඇතුළේ තියෙන මේ ඔෆිස් එකේ ප්‍රශ්න අනම්මන උනාටත් ඇරිය අර බස් එකේ ඩ්‍රයිවර්ටත් දැනෙන්න කතා කරන්න අපිට ඉංග්‍රීසි පුළුවන් මේ බස් එකේ ගියාට අපි ප්‍රශ්න කතා කරන්නේ ඉංග්‍රීසියෙන් එහෙම වුණා ඊට පස්සේ මෙයා එක දවසක් කෙනෙකුට මෙයාන වෙලා මේ ජායලේ ඒකයි පාන් අස්සේ පිටි ඒක කතා දෙකක් තියෙනවා එයා එක කතාවක මම
ගම්පා ක්ලාස් ගිය මැට්ස් මේ මැට්ස් වලට තිබ්බේ කෙමිස්ට්‍රි මාස් සර්ව දැකලත් නෑ අද වෙනකන් අපි අපි ගම්පා ක්ලාස් ගියා ඒක තමයි අමුති දිරිගේ ක්ලාස් ගියා වගේ කෙනෙක් සර්ව දැකලා නෑ අද වෙනකන් අපි වෙදන් හිටියේ පළවෙනි සතියේ ෆිල්ම් හෝල් එකට යන ෆිල්ම් එකක් දෙවෙනි සතියේ පාක් එකට යනවා තුන්වෙනි සතියේ බුළු ටවුන් එකේ මැවිදිනවා හතරවෙනි සතියේ තියෙනවා ඇනිකට් එක අයි මැච් ගොඩ දාගන්න තියෙනවා ඒක තමයි ඒ පන්නරේ තමයි අද වෙනකලා මේ ජයලින් මම අනේ ගම්පහෙන් බස් එකකට නැගලා මම ඉඳගෙන ඉන්නවා කෙල්ල හිටගෙන කොන්දොස්තර මහත්තයා දැන් ඔක්කොම කොද 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 කියලා දැන් අපි ඔක්කොම ජයලි ජයලි කෙල්ල කොහෙද සංගම් ජයල ඕක ඒ කියපු ජයල තාමත් රැවුපිලි රැවු දෙනවා ඒක අර ඉතින් හිටියේ නෑ මෙහෙම වැඩක් කරයි කියලා ආපු ගාන් ඉතින් ඇරියස් එක ඇරියා මේක ඇරියස් තමයි ඇත්තටම ඇරියස් තමයි ජීවිතේ තිබ්බ ගොඩාක් ඇරියස් තමයි අපේ වීඩියෝ වල තියෙන පොඩ්ඩක් ඒක මෙල කරා හැම එකෙම නෑ එහෙම කියන්න දෙතප ඊළඟට හැමෝම මේ විදිහට බලයි ඇරියස් නෑ ඒ කියන්නේ මිනිස්සු අපි හැමෝම දන්න කතානේ අපි දන්න දේවල් ඔව් අනේ අනවශ්‍ය විදිහට පොෂ වෙන්න දඟලන එක සහ මේ අපිට සාමාන්‍ය ජීවිතේ හම්බෙන පොඩි පොඩි දේවල් ඒවා කුඹුප එක ආ ඒකත් තියෙනවා ඒක කව දැන් ඔය මල් සින්දු තියෙන බූට් අඬන සින්දු දැන් අපිට ඇත්තටම අඬා ගන්න බැරි හින්දානේ වෙන එකේ කඩන එක තල්ලි දිලා හරි අරගෙන අහන්නේ ඔව් වෙන ඇරියස් එකක් මේක ඒක තමයි ඒ යවා ගන්න ඒ වගේ අපි කරන එක ෂෙයා කරලා හරි කට්ටිය ආතල් එක ගන්නවා ඒ කියන්නේ ඒකට ඩිරෙක්ට් කියා ගන්න බැරි දේවල් අපි ලව්වා ආ ඔය තියෙන බලාගන්න ඕනේ එහෙම එකක් වෙනවා මේ මේ කැමතිම ගායකයා කවුද මම ඉරහර ආ දුලාජ් කැමතිම ගායකයා ආ මම කැමතිම ගායකයා අර මූණ දෙන්නේ මේ අනුෂ්කට මොකද ඔය ලංකාවේ ඉන්න ඕනද? ඔව් ලංකාවේ. ආ ආ. දැන් ලංකාවේ මාර හොරයිනේ ඇත්ත කියන්නේ අඩු යහනවා. ආසයි ඉඩමක් ලියා දෙන්න වගේ කල්පනා කරලා. කියපන්. අනේ මේ අනුෂ්කයා සිංහ කියන්නේ. ඔයා කැමතිම ගායකයෙක් කවුද? මම මේ බොඩි කාලේ ඉඳන් ආසයි කසුන් කල්ලාර වාත්ම. අපි කියමු. ආයෙක තමයි මම කිව්වේ අරියා කිව්වත් වාට තමයි මුණ දෙන්නේ නේ. අවුලක් මේක පොඩි අවුලක් තියෙනවා දැන් මේ සාමාන්‍ය গিටාර එකට යුරින් නෙමෙයි මේක වෙනස්. ඔව් නෑ නෑ මං හිතුවා ඔක සෙල්ලම් කරන්නේ. ඔව් සෙල්ලම් බත් නෙමෙයි මේක. මේකට ගහලා හරි අපි අවුල නෑ. අර උන. පොර ඒක නේ මේ গিටාර එකේ මේ ටියුනින් වෙනස්. ඒතකොට කෝඩ් පැටර්න් එක වෙනස් වෙනවා. පොඩි අවුලක් හිටෙනවා කියන්නේ. අපි මේ මේ අපි නිකන් කියමු. විරාමයකට ගියේ විරාමේ නැද්ද මේක? ආ හරි හරි හරි. අපි විරාමේ ගිහලා. ඔව් විරාමයකට ආවට තමයි ඒක කෝටි හදා ගන්න පුළුවන්. ආ එහෙනම් විරාමයකට. එන්න නෙමෙයි මම මොකද කතා කරන්නේ. ඔව් බලාපොරොත්තු වෙනවා දැන් ටියුන් වෙලා ඇති කියලා නේ. මේක මෙච්චරලා මේක දැක්කේ නැහැ වගේ කතා කරන්නේ. මචන් අතු මතක නැහැ ඒක බලමු. පොඩි කැලලක් කියන්න ඈ. ආ පොඩි කැලි දෙකක් තුනක් කියෝ මේ විදිහට. ආදර මල තවනෑ මේ වගේ ලස්නසන තවනේ සීතල පිණි පොත දේශ වසන් කර සමනල සිහිනජ පිපුනා සමන සිනය පිපුනා අවසගෙන දේතුනු රේකා දැසම තවරා තවම ඇතට සංගවා තුන් සිත දැස හොරෙන් ඇත සොජනවා අඳුර මැදින් ඉන්න සඳලියේ සලසන ඇති කියන්න බෑ ඉතින් දැන් ඉතින් මෑ රැප් එකක් වගේ මැද්දින් කැලක් ගහලා හරි කියලා නෑ මම මේ ඉස්කෝන කාලේ මම පුද්ගලික වාසය ඒ චරිතේට සහ ඊට එහා පැත්තේ මේ ඒ ඇල්බම් වල හරිතනින් නේ රොමැන්ටික් ඔපරා ඊට එහා පැත්තේ තියෙනවා නදීක ගුරුගේ හැමනම ඊට පස්සේ තියෙන අමාරුවටම
කෝල් එකක් අරගෙන හොයාගෙන ගියා ඒ මනුස්සයා කවුද කියලා. එතකොට මම 8 වසරේ. 8 වසරේ හෝ 9 වසරේ. දැන් නදීගුරුගේ මහත්මයා. බුදු ලංකාවම දන්නවා. මේ ගිහිල්ලා හම්බුනාම එතකොට මේ මෙලඩිය නෙමේ කසුන් කලාර මහත්මයාගේ මෙලඩි තොගේක දායකත්වයේ නදීගුරුගේ මහත්මයා. මේ වගේ අමාරුවක් තිබ්බා. ගෙදරින් රුපියල් 200ක් ඉල්ලගෙන කොළඹාව දෙවෙනි පාරේ. පළවෙනි පාරව ID එක හදන්න, identity හදන්න. දෙවෙනි පාර සල්ලි ඉල්ලගෙන ආව නදීගුරුගේ හොයාගෙන. ප්‍රතිපලයක් තියෙනවා ඉතින්. දැන් මේ මොකද මේ ඩබින් එක අපි දැක්ක මේ බිලා දාපු එකම තමයි දැන්. ආ අර ඒක. ඔටි රී පාරක් මේ බුල් මාස්ටර්. බුල් මාස්ටර් නේ මට බුල් මාස්ටර් රෙඩ් බුල් බුල් මාස්ටර් කියලා වංගේ. ඒ කියන්නේ වැඩක් කරන්නේ බුල කියලානේ අපේ භාෂාවෙන් කියන බුල් මාස්ටර්. ඒ 40ද 50ද මන් දන්නේ නැහැ කවුන්ට් කර කර දාලා තියෙන එක එක වේරියේෂන් වලින්. ඒ ඩයලොග් එක කිව්ව දැන් මතක නැහැ. සුනංගුණ වේගනේ අටුවාටි ටික ටිප්පෙ නැතුව මහත් වේ මේ මගේ යාළුවා ගන්න පළවෙනි වාහන නෑබුල් වාහන නෑබුල් වාහන ඈ ඔය කී ඕක දැන් ගත්තා දැන් ඊට පස්සේ දැන් ආයෙ දැන් තව ඩබින් සෙට් කරන්න මෙත් එක්ක දෙවෙනි පාර ඩබින් එක කොහොමද ඒක හරියට ගත්තනේ කොරියාවේ කොරියාවේ නෑ සමහර විට ඒකට එක්ස්පීරියන්ස් එකක් බලපවන්න නැති ඩබින් වලට අපි කොරියාවේ පර්ෆෙක්ට් වැඩේ කියලා හිතාගෙන ඉන්නවා මම මේ ඩිලා එකක් එකක දාලා දෙනවා 30 ගන්න 30 වෙනි ටයික් එක ආයි නිදි මර ගන්න 45 වෙනි ටයික් එක නෑ ඒක හොඳයි අත්දැකීම සහ මේ වෙනස් වෙනස් පිරිසක් එක්ක වැඩ කරන එක ඒක ආතල් ඉති මෙහෙලා සීයන්ද කියලා අනේ මොන හරි අහන්නකො දෙයියෝ මොකද්ද ප්‍රශ්නේ ඈ අවසන් ප්‍රශ්නේ දැන් මේවා මට අවස්ථාව දෙන්න ඒක නේ අවසන් ප්‍රශ්නේ මම මේක කලින් සාකච්ඡාවෙදි මෙයා අතුරුදහන් වුණා දැන් බලන්නකෝ මෙයාගේ ප්‍රබෝධය ඒ කියන්නේ ඔයාට අපි වැඩක් නැද්ද තේරුම් ගන්න වැඩක් තියෙනවා ඊළඟ වීඩියෝ එක කවදද දාන්නේ අගෝස්තු මාසේ පටන් ගන්න කලින් කොහොම හරි දාමු දෙයියන්ගේ පිටේ දැන් යහමින් කන්සෙප්ට් එකක්වත් නැහැ තාම ටොයිලට් එකේ දැන් බැලු ගියා තාම ටොයිලට් එකේ ගියා වැඩේ හරි පල්ලෙ අපේ තේක දෙන එක පොඩි ජාපලට සියතෙන් ආපු වෙලාවේ තමයි වැඩේ පත් උනේ වගේ එකක් හරි ගියයි නෑ මොකද දන්න ඉස්සර අපි වැඩ කරන්න ගත්තාම අපි අතරම පිරිස දන්න හරි අඩුයිනේ එතකොට අපි අර ඝට්ටනේ වෙන පිරිස අඩුයි සහ අපේ මොකද්ද මේ තව එකක් දා අපි තව වරචන නෑ මේ සෝෂල් එන්ගේජ්මන්ට් එක පොඩ්ඩක් ආඩි වන්ද නෑ වශම් මම අලුතින් වාසිනි එයා අපේ සයි රියක්ෂන් එක හලෝ අපි ආ කේ මොද කි ඒ වට මතක නෑ දැන් ඉතින් සෝෂල් එන්ගේජ්මන්ට් එක අඩුයි ඔව් බට් දීස් ඩේස් යස් මම කියන්නේ මේ දවස්වල පොඩ්ඩක් එහෙම ප්‍රශ්න තියෙනවා කතා කරන්න මොකක්ද අහුව ප්‍රශ්නේ කියන්නේ ඇක්චුලි මේ ආ නෑ නෑ අපි අර ඉස්සර අපි මේ අඳුරන පිරිස හරි සීමිතයිනේ ඒ කියන්නේ ප්‍රභූරුන් දන්නේ නැහැ අප්‍රභූරුන් අපිට වැඩකුත් නැහැ එහෙමනේ අපි අර අපි මුල් අවදීනේ දැන් අර මොකද්ද තියෙන හොඳකට හරි කරුණකට හරි දැන් සමාජයේ දැනගෙන ඉන්නවනේ එතකොට අපි පාර බැලන්න නැහැ නේ ආ පාර බැලන්න බැරි ඒකම නෙමෙයි අපි කරන විහිළු ගොඩක් සමාජ සම්බන්ධයිනේ එතකොට මේක කෙරුවොත් අරයට අවුල් වෙයිද අන්න ඊතනට අපිපත් වෙලා තියෙන්නේ අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා අර අපි ගොඩක් කරන්නේ සමාජය අතර තියෙන විහිළුද දන්නේ අපි කරනට hina වෙනවද දන්නවද කියලා අපි දන්නේ නැහැ. ඒ කරන දේවල් තමයි අපි අපේ විදිහට පෙන්වන්නේ. අඳන්ඩ hina වෙනවා. ඔව් ඒක කරන්න දෙයක් නැහැ. කාලේ ගෙවුනා දැනුනේම නැහැ. මට වඩා හැබැයි ඔය දෙන්න නිසා සතුටටපත් වෙන්නේ වගේ සගේ. අවම් පද කරනවා කාලේ ගෙවුනා දැනුනේම නැහැ. ටකටකටකට. සගේ. ඩෝ. කවි හැම ලියනද? ඊළඟ ප්‍රොඩක්ෂන් එකේ ඔය ඉඳන් මොකක් හරි බලු ඊළඟ එකේ සමහර විට කොනක වගේ මම ඉන්නත් බැරි නෑ කියලා හිතනවා. එහෙනම් අඩුපාඩු තිබ්බොත් අකමක අපිට දන්නුනු මැනේ. ගින් එන්නේ නා සුබ පැතුම් අනුස්තුදාන දුලාජාති අපිට ආරාධනා කිරීම සම්බන්ධයි සීත මාධ්‍යනාලිකාවට සහ ඔබ දෙපළට. අනේ මෙච්චරදී මෙච්චර වෝම්අප් එකක් අපි හිතුවේ නෑ. ආ වෝම්අප් පාරි වෝම්අප් බොම ස්තුතියි මේ කටවගෙන හිටියට. සහ ස්තුතියි මේ සීත මාලි පාරම ආවේ සීතා. මා සීතා නේද මං හරි නමනේ කිව්වේ. මම නෑ මම අන්තිම. මම වැරදිලා වෙන්න මක් කිව්ව නෑ. නෑ නෑ. ස්තුතියි සීතා මාධ්‍ය දෙන්න සා මේ සීතා FM. ඉතින් මේ YouTubersලට තැන දෙන එක වඩා වටිනවා. මේ TV සහ social media එකට ඉන්න එක වඩා වැදගත් ලංකාවේ දිනුවොට. ස්තුති සීතා TV. හොඳයි. ඒ ඒ ඒ ඔබ කියපු කාර්යභාරය සීතා මාධ්‍ය ජාලය අකුරටම කරනවා. එමනම් ගින් එන්න. ඒක අපිට පොඩි ක්‍රෝස් එකකුත් එක දෙන්න පොඩා. අපි ඊටමත් ශෘප්තිමත් ඔබගේ සිංහල හැසිරීමේ මේ මන හැකියාව සම්බන්ධයෙන්. මේ පැමිණීම තහවුරු කරාට ස්තුතියි ඔබතුමාලා. ස්තුති මන සංයමයෙන් යුතුව වැඩසටහන හැසිරෙන්න. මම කොහොමත් සංයමෙන් ඔය දෙන්න සංයමෙන් හිටියට ස්තුති. අපි සංයමයි කොහොමද? මේ සංයම දැන් ඉවරද පොඩ්ඩක්? සංයමයි අපි ගොඩක් යම්. එමනම් ස්තුති අනුෂ්ක දුලාජ් දෙන්නටම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.